Recording in progress. Hari hari, hari hari. Mukhtar. Oh, wakalin. Hari ko mo, Mukhtar. Ha. Ibu. Mane, adat ko te denne wacana paha. Hantar de? Wacana paha denne, ala oyala biasati ye. Viruddhartha padi gana gata chede akti na wane. Anne chede denne. හැබැයි දැන් ඒක බලන්න එපා ලේසි වචන දෙන්න එක නිසා ගැටලුවක් නැහැ වාර පහෙන් පහම ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා හොඳයි එහෙනම් අපි ලියන පළවෙනි වචනය දෙත් විනාඩිය දෙන්න රයි පළමු වචනේ ලියන්න පුතා Hi, sir. Aki karu. Baba again, sir. Sir, palaveni vachane mokadda? Sir, palaveni vachane mokadda? नोगेलपेन तुम मेरी वचन है यार। बोटा की न सर, हरिस सर, सर तुम मेरी ये कम कर दे। सर इली बराई। सर मेरी ये कम कर दे। सर तुम मेरी ये कम कर दे। तुम मेरी ये कम कर दे। आगे नहीं न। सर पहले मेरी ये कम कर दे। नुपुरु दो हतर पानी उदय හරි සර් පණි විදය නෙමෙයි හොඳද වරද්ද ගන්න එපා පණි උදය හරි පණි උදය අවසාන වචනය ප්‍රශ්න වලට පළවෙනි එක දුන්නේ කී කරු දෙවැනි එක නොගැලපෙන තුන්වැනි එක නුපුරුදු හතරවැනි එක පණිවුඩය
පස්වෙනි වචනේ දුන්නේ ප්‍රශ්න වලට ප්‍රශ්න වලට හොඳයි ඔව් කී කරුද කී කරුද කී කරු කී කරු හරිනේ දැන් බලන්න වචන අතර එකට එක ගෑවිලාද නේද ඊට පස්සේ වචන අතර පරතරය ආ මෙතන පරතරයක් නැහැ මේ තනි වචනනේ රයිට් වචන වල ප්‍රමාණය ඒව හොඳට බලන්න හොඳයි රයිට් අපි ලියමු පළවෙනි එක කී කරුද කී කරුද පළවෙනි එක මම දුන්නේ කී කරු නේද අකී කරුද දුන්නේ ඔව් අකී කරු ආ කී කරු කී කරු හරි හරි right api karu hello api karu hari only yemu part tense lak karagena hari wedan api karu deka නොගැලපෙන තුන බොරුවට හරි දාන්න එපා ඇත්තම නේද උත්තර ගන්න නුපුරුදු අතර පණිවුඩය ඔව් පණිවුඩය පණිවුඩය අපිට එක ප්‍රශ්න වලට ප්‍රශ්න වලට නයි සර් මගේ පහෙන් පහම හරි සර් හසාමිගේ පහෙන් පහම අහන්නේ පුතේ දැන් මේ අහගන්නක චුට්ටක් මෙන්න මේ තැන් වල හොඳට බලන්න මේ අකි කී යන තියෙද කියලා බලන්න දික් ස්පිල්ල සර් right අහගෙන ඉන්න සර් බලන්න මූර්තක ල තිබෙද කියලා බලන්න නේද මෙතන පණි මූර්තක නයන්න තියෙද කියලා බලන්න ඔව් මෙතන තාලුජ සාර්ණ තියෙද කියලා බලන්න මම ওই වරද්දන තැන තමයි ඉරියන්නේ ඒ වගේ තැන් වල ඒවා හරියටම තියෙනවා ආ සමහරකට මෙතන දුරස් කරලා ඇති එහෙම උනොත් වැරදි හරි හොඳයි එනා අපි ලකුණු දාගනිමු පහෙන් පහට තරු දෙකයි ඔව් තරු දෙකයි තුනයි ඔව් පහෙන් හතරට තරුවයි එක තරුවයි එක තරු එක තමම දාගන්න බැරිද ඒවා තුන් වතාවක් නැවත ලියන්න මේ මාගේ හොඳේ හොඳයි අගේ පහෙන් තුනයි ආ පහෙන් තුනයි පීජම සර් අගේ පහෙන් පහයි ආ පහෙන් තුන කවුද නිලවිදිත් ඈ අතු ගිලු සම අගේ පහෙන් තුනයි पहन तू ना काट ओ म
මට මේ වැරදි පහෙන් කියේ පහෙන් පහයි පහෙන් පහ නම් වෙරි ගුඩ් හදයි හරි අපේ වෙලා මාතිය එහෙනම් අපි සිංහල යමු සර් පිටිදු ආ පිටිදුද මොකද්ද මේ අපි එහෙනම් සිංහල පාඩමට යමු ඉතින් අරගෙන දිනේ ලියලා සිංහල මේ කියන්නේ රචනා අපේ සිංහල ගානක සර් මේ සිංහල කෝස් right mic mute කරගන්න මලින්දු හොඳයි සර් මම අරසක් වගේ තුන වසරේ පොතලියන්නේ කමක් නැද්ද කමක් නැහැ right එහෙනම් අපි ලියම් පුතේ අද මාතෘකාව යුගල පද යුගල පද යුගල පද මොන හොඳට අහගන්න අපි ගිය සතියේ විරුද්ධාර්ථ පදනේ කළේ අද යුගල පද right මම ඔයාලට ඡේදයක් පෙන්නනවා ආ මෙන්න ඡේදය अहगो प्रदेश सुंदर गमक पुंची वलास्पावला जीवत्तुना वलास्पावला वलास अम्मा ताता दुव सहा पुता मे पावले सामाजिके पुतागे वटे गेवाल
අය සමග සමහරට නෑදෑය වෙන්න පුළුවන් සමහරට අඳුරන අය වෙන්න පුළුවන් නේ අහල පහල අය කියන්නේ ළඟපාත ඉන්න කට්ටිය මේ ළඟ ඉන්න කට්ටිය නේද ඒ අය සමග සුහදව හොඳට කතා බහ කරනවා කතා බහ කරනවා කියන්නේ කතා කරනවා කියන එක නේද ගමේ හැමදෙනාම දරුවන් දෙන්නාට හරිම ආදරේ අපේ සිරිත් විරිත් වලට ගරු කරන දෙමාපියන්ට කීකරු වී හැදෙන ළමයි දෙන්නේ කියලා ගමේ කවුරුත් කතා බහ කරනවා සිරිත් විරිත් සිරිත් කියන්නේ පුතේ අපි කළ යුතු දේවල් විරිත් කියන්නේ අපි නොකළ යුතු දේවල් ඒකත් යුගල පදයක් තමයි සිරිත් විරිත් මේ එකට කියනවා යුගල පදවල ස්වභාවය තමයි එකට කියනවා හැබැයි එකට කිව්වට මේ දෙක වචන දෙකක් විදිහට තමයි තියෙන්නේ මේ දරුවන්ගේ හොඳ ගතිගුණ වලට පැහැදුණු ගමේ සමහර අය ඔවුන්ට තෑගි භෝග පවාරගෙන ගෙදරට ආවා තෑගි භෝග ගෙනා තෑගි භෝග කියන්නේ මොනවද තෑගි නේද තෑගි එසේ පැමිණෙන අයට කෑම බීම වලින් සංග්‍රහ කරන්න මේ ගෙදර අය අමතක කළේ නැහැ කෑම බීම නේද කෑම සහ බීම නේද කෑම බීම කියන්නේ ඒකත් යුගල පදයක් මේ දරුව දෙන්නා ඉගෙනීමට දක්ෂයි පාසලේ බාහිර වැඩ කටයුතු වලදී මවුන් කැපී පෙනෙන අයුරින් කටයුතු කරනවා ඔන්න මේ ඡේදය ඇතුලේ තියෙනවා යුගල පද මේ ඉදි ඇඳලා තියෙන්නේ අහල පහල කතා බහ සිරිත් විරිත් තෑගි භෝග කෑම බීම ඔය තියෙන යුගල පද පහක්ම තියෙනවා නේද හයි තවත් ඔන්න කියවන්න පොඩි වෙලාවක් මම දෙන්න ඉක්මනට කියවන්න ඒක හන්දියට හරිද පුතා හරි දැන් අහගන්නකෝ ආයිමත් මෙන්න යුගල පද ටික අපි ඉගෙන ගන්න. අහල පහල නේද? කතා බහ සිරිත් විරිත් මෙතන තියෙනවා තෑගි භෝග කෑම බීම හොඳයි. ඔයාලා මේ පහ ලියා ගන්න බලන්න වෙනම අර විරුද්ධාර්ථ පද අහල පහල හරි ලියන්න එකට එක ලියන්න හොඳේ සරොත් ලියනවා බලමු දැන් ඔයාලා තනියම වැඩක් කරගන්න පුළුවන්ද කියලා හරි සර්
හොඳයි එහෙනම් මෙන්න බලන්න මේ විදිහට බලන්න right next sir හරි හරි මම ලියන බෝඩ් එකේ ලියනවා මේ විදිහටද බලන්න ලිව්වේ ඔයාලා ගමන් විමාන දුරස් කළා නේද දුරස් කරන්න ඕන වචන අවශ්‍ය හරි දෙක අහල පහල තුන සිරිත් විරිත් හතර තෑගි භෝග පහ කෑම බීම ගොඩාක් දුරස් කරන්න ඕනේ සාමාන්‍ය ලියන විදිහට දුරස් කරන්න ඔයාලා හොඳද රජුක පදවල එහෙම තමයි පුතේ නේද සර් කතා බහ ඔව් කතා බහක් තියෙන හරි ඒකත් කියන්නේ හරි මේ කතා බහ දැන් අහගන්නකො පොඩ්ඩක් මේ යුගලයක් කියන්නේ පුතේ දෙකක් කියන එක යුගල යුගල කියන්නේ දෙකක් තේරුණාද ඒක නිසා තමයි මේ යුගල පද වචන පද දෙකේවා නැත්නම් වචන දෙකේ පද හැබැයි අපි මේවා කියවන්නේ එකක් විදියට නේද එකට කියවනවා යුගල පද අපි එකට එකවර කියවනවා නේද හැබැයි අපි ලියනකොට වෙන් කරලා ලියන්න ඕන ඒක තමයි මේවයේ තියෙන විශේෂත්වය තේරුණාද යුගල පද පුතේ අපි පාවිච්චි කරන්නේ වාක්‍යවල ලක්ෂණ වැඩි කරන්න ඒ කියන්නේ ඒ වාක්‍ය අලංකාර කරන්න තේරුණාද වාක්‍යයක් ලක්ෂණ කරන්න තමයි අපි යුගල පද යොදා ගන්න. දැන් අර ඔයාලට මතකද මම ආයිමත් පෙන්නන්නම් ඡේදය. අයිත් හොඳට අහගන්න මේ ටික හොඳේ? හරි. ඔව් හොඳට අහගන්න මේ මම කියන්නේ මොකද්ද කියලා. ඔව් දැන් මලු මෙන්න මේ ඡේදය නේද? ආ මෙතන තියෙනවනේ ඔය යුගල පදයක් තියෙනවා. ආ මම මෙන්න මේ වාක්‍ය ගන්නම්. මෙන්න මේ වාක්‍ය ඔකෝ අමේ තියෙන්නේ අතරමඟදී හමු වෙන අහල පහල අය සමග සුහදව කතා බහ කරනවා දැන් මේක ලියන්න පුළුවන් මේ විදිහට නේද අතරමඟදී හමු වෙන අය සමග අහල පහල නැතුව ලියමු නේද අතරමඟදී හමු වෙන මිනිස්සු සමග මොවුන් වදව කතා කරනවා. එහෙම ලියන්නත් පුළුවන් නේ. එහෙම ලියුවත් මේ වාක්‍යයේ තේරුම වෙනස් වෙන්නේ නැහැ. නේද? හැබැයි දැන් මේක යුගල පද දාලා ලියලා තියෙනකොට මේ වාක්‍ය ලස්සනයි. අහල පහල අය සමග. නේද? ළඟ අය සමග කියනවට වඩා හොඳයි අහල පහල අය සමග කියනකොට. එතකොට මේ වාක්‍ය ලස්සන වෙනවා. අලංකාර වෙනවා. කතා කරනවා කියලා නිකම්ම ලියනවා වඩා හොඳයි කතා බහ කරනවා කියලා ලියනකොට. එතකොට මේ වාක්‍ය අලංකාර වෙන ලස්සන වෙනවා. තේරුණාද? දැන් කතා බහද කතා බහද? ඔව් කතා බහ. හරිනේ? දැන් මේ බලන්න මෙතන එසේ පැමිණෙන අයට කෑම වලින් සංග්‍රහ කරන්න. එහෙම ලියනට වඩා හොඳයි නේද? කෑම බීම වලින් සංග්‍රහ කරන්න. නේ? තෑගි භෝග නේද ඒව දාලා තියෙන්නේ මේ වාක්‍ය ලස්සන කරන්න අලංකාර කරන්න අන්න ඒක තමයි පුතේ මේ යුගල පදවල තියෙන විශේෂත්වය තේරුණාද දැන් මේ වලට දැම්ම උමනාවෙන් නැති වුණාට හතර වසරේදී පහ වසරේදී මේ යුගල පද ගොඩාක් උමනාව වෙනවා මොකටද රචනාවක් ලියන්න යනවනේ පේපර් වලට නේද එතකොට මේ රචනාව ලියනකොට අපි මේ යුගල පද යොදා ගන්නකොට ඒ රචනාවට වැඩි ලකුණු ලැබෙනවා. තේරුණාද? ඒක නිසා දැම්ම වැඩ කරත් නැති වුණාට හතර වසරේදී පහ වසරේදී තාම වැඩ කරා.
නිසා දැම්ම මේවා මතක තියාගෙන ඉන්න. කොහොමත් මේව ඔයාලා කතා කරනකොට නිකම්ම පාවිච්චි කරනවා අපි. මේ නේද? යුගලපද. දන්නේම නැතුව අපේ කටි මේව කියවෙනවා. හොඳද? ඒක යුගලපද. එහෙම තමයි. හොඳයි. එහෙනම් අපි යතින් ලියමු. මේක යටි මෙම යුගල පද යොදා වාක්‍ය හදමු. අලියා මෙම යුගල පද යොදා वाक्य हद मैं युगल पद दाला वाक्य हद ना आप यार विरुद्धार्थ पद योदा वाक्य है दुवने नहीं ना समानार्थ पद योदल आप ही वाक्य है दुवने लास्टर वाक्य अर्थ है ओ ये वाक्य आप ही युगल पद दाला वाक्य हद ना ये ना आप ही बालम को लास्टर वाक्य नेद तो देमा मैंने मेहम किया ना ताता समग्र गामांगियान मामा आसाई ते ये वाके वाक्य कटे फंद युगल पादे अदान बने ये वाक्य कटे ताता समग्र गामांगियान मामा आसाई गामां बीमान या मत गामां ओ ताता समग्र गामां बीमान ताता समग्र गामां बीमान या मत मामा हरी के गमन विमान यान මම ආසයි කොහොම අපි යුගල පදය අපි යොදා ගනිපු යුගල පදය මේ තියෙන්නේ ආ යටි විරක් කැන්ද පාට පැසල ඔය විදියට අහල පහල තියෙන එක දාලා වාක්‍යයක් හදන්න බලන්න ළමයි තනියම හදමු සර අහල පහල කියන වචන දාලාද වාක්‍යයක් හදන්න ඕනේ අහල පහල කියන යුගල පදේ යොදා වාක්‍යයක් හදන්න බලන්න ඉරගහන එක හරි සර කරන්න පුළුවන් ද වෙන පාඩ ප්‍රශ්නෙක ආව පුළුවන් කෙනෙක් මට කියන් පිනිදු සානුමි හැදුවද අගේ උපන් දිනේ දවසේ යාළු කිබෝග ඔ ඇහුන්නේ පුතා මම ඇදු හැපේ අයියා අහල පහල අය සමග කතා බහ කරනවා අහල පහල අය සමග සතුටින් කාලය ගත කරනවා මම අහල පහල ළමයින් සමග සෙල්ලම් කරනවා අහල පහල මිනිසුන් අපට බොහෝ උදව් කරයි
හොඳයි 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 සර් මම අහල පහල ඒ සමග සුහඳව කතා කරනවා ආ හරි වෙරි ගුඩ් රයිට් ඒ විදිහට කතා බහ දාලා වාක්‍යයක් හදන්න තෑගි භෝග දාලා වාක්‍යයක් හදන්න සිරිත් විරිත් යොදා වාක්‍යයක් හදන්න කෑම බීම යොදා වාක්‍යයක් හදන්න ප්‍රවීණා කියන්න අහල පහල කට මේ වචනෙන් හදපු වාක්‍ය ඔව් කියන්න පුතා කමන්න මම අහල පහල කට්ටිය නෙමෙයි මම අහල පහල කට්ටියට මම හරිම ආදරේ ආ අහල පහල අයට මම හරිම ආදරේ කට්ටියට කියනට වඩා හොඳයි හොඳයි ඉතුරු යුගල පද දාලාත් වාක්‍ය හදමු. ඔන්න සරුත් එකක් හදන ඔය අතරේ. හරි ඔයාලා ඒවත් හදන්න බලන්න මුලින්. ඔන්න දැන් සර් වාක්‍යයක් ලියුවා මමත් අර දෙවෙනි එකේ අහල පහල අය ඒකෙන් වාක්‍යයක් ඇදුවා කියන්න අහහතේ කියන්න අංගල කියන්න අපේ ගෙදර දානයට අහල පහල අය ආවා ආ හොඳයි හොඳයි හරි දැන් සර් මේ වාක්‍යයක් ඇදුවා බලන්න මම අඩුපාඩුවක් හොයලා මට කියන්න බලන්න කවුරු හරි ඔයාලා අඩුපාඩු වලන්න දැක්කයි බෝග ප්‍රේතල් හතර සිරිත්තලෙන් එකක් හදුව කියන්නද ආ කියන්න බලන්න අපි අවුරුද්දට සිරිත් විරිත් අනුගමනය කළේය ආ අපි අවුරුද්දට අනුගමනය කළේ අහල පහල ගණන් මමත් හදුවා